ධර්මානු ශාස්සනාව. වැඩමවා හිඳින ගෞරවනය දේශකයණන් වහන්සේ, නුගේගොඩ ගංගොඩවිල සුනේත්‍රා මහාදේවී තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී, දර්ශනපති පූජජ්‍ය පාද පුස්සැල්ලයායේ චන්දිම ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන්, මිරිගම කිතලවලාන G.R සීතා පත්මිණී මහත්මියය ප්‍රධාන පිරිස, මහපල්ලේගම කිනිවිට ප්‍රේමා රාජපක්ෂ මහත්මියය ඇතුළු පිරිස, කෑගල්ල හිරිවඩුන්න MMP මාලනී මහත්මිය ප්‍රදහන පිරිස, මාතර තල්පාවිල බදරා මුතු කුමාරණ මහත්මියය ඇතුළු පිරිස, ගම්පහාමරි බිස්ෝපාර, අමරාගිනිගේ මහත්මිය ඇතුළු පිරිස, මොරොටුව රාවතාවත්ත මල්ලිකා පෙරේරා මහත්මිය. ප්‍රධාන පෙරිස දොරටියාව මානික දෙනිය RM තිලක් බණ්ඩාර මහත්මා ඇතුළු පිරිස වැල්ලම්පිටිය වෙලේවත්ත හිරන්ත සදිත් පෙරේරා මහත්මා, මාලබේ ගෝනවත්ත පාර චින්තක අභේනායක මහත්මා, කොස්ගම උපාලිස් සරච්චන්ද්‍ර මහත්මා සමඟ නුගේගොඩ පාගොඩ MAජ. පෙරේරා මහතාගේ. දූදරු පිරිස. සැදැවතුනි ධර්මස්ශ්‍රවනය සඳහා, තිසරණ සහිත පංචසීලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු අවසරයිස්වාමෙන් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමුෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්ඡාමි බුද්ධන් සරණංගච්ඡාමි ගම්මං සරනංගච්ඡාමි නම්මං සරණංගච්ඡාමි සංගං සරනංගච්චා මි සංගංසරණංගච්චාමි තියම්පි බුද්ධන් සරනංගච්ඡාමි දතියම්පි බුද්ධන් සරණංගච්චාමි තියම්පි දම්මංසරනංග් ාමි දුතියම්පි දහමං සරණංගච්චාමි දතියම්පි සංහං සරනංගච්ඡාමි දතියම්පි සංගං සරණංගච්චාමී මතියම්පි බුද්ධන් සරනංග්චි චමී අතියම්පි බුද්ධන් සරණංගච්ඡාම අතියම්පි දම්මංසර නංග්චා මී තතියම්පි දම්මන්සරණං ගච්චාමි පන්දයම්පි සංගංසර නංගච්්ඡාමි තතියම්පි සංගංසරණංගච්ඡාමනාතිපාතාබේර මනීසික කාපදන් සමාධයාමි පානතිපාතා වේරමනී සිකාපදන් සමාධයාම න්නධනවේරමනී සික්කාපදන් සමාධයාමි අදිින්න අදානාවරමනී සිකාපදන් සමාධයාමි සුමිච චාචාරාවේරමනී සිෙක් කාපදන් සමාධයාමි කමෙසු මෙච්චාචාරාවරමනේ සික්කාපදන් සමාධයක් සාවාධවේරමනී සිෙක් කාපදන් සමාධයාමී මුසාවාදාාවරමනේ සිකාපදන් සමාධ අරමේරය මජ්්‍ය පමාදටනාවේරමනීසික කාපදන් සමාදියාමි සුරමේරය මජ්‍ය පමාදටා නාවරමනී සිකාපදන් සමාධයාමේ සදු කියන්න සදු 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 සමන්තාචක්ක වාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණරාජස්ස සුනන්තු සගග මොක්කදං දම්ම සවන කාලෝ අයං බදංතා දම්මසවනකාලෝ අයං බදංතා දම්මසවන කාලෝ අයං බදංත නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මාසම්බුදුදස්ස යතෝකෝසාාවකෝ අකුසලංච පජනාති අකුසලමූ ලංච පජානාති කුසලංච පජානාති උසලමූලංච පජානාති එත්තාවතානුකෝසාාවකෝ සම්මාදිටි හෝතිති සද්ධහකාමී සුපිම්බර පින්වත්නි ඔබ හැම දෙනාම මෙතැන් සිට උතුම්මූ සද්ධර්ම දේශනාව, ්‍රවය කරන මොහොත. අංගුත්තර නිකායේ ලෝනඵල කියන සූත්‍ර දේශනාවේදී, බුදුපියාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ. භික්‍ෂුන් වහන්සේලා පිරිසකට ලුණු කැටයක් ඇරං, කුඩා භාජනයකට දාලා වතුර තියන, ඒ භාජනයේ ලුණුරස තිබන ආකාරය සිහිපත් කරවිින්. ඒවැනි ලුණු කැටයක්, මහා සාගරයට එහමනත්න් ගංගාවක වගේ. විශාල ජලකඳක් තිබෙන තැනකට දැම්මාම එහි ලුණු රසයක් දැනෙන් නෑ වගේ. යම්බිසිකෙනෙක් අතින්හර ලුණු කටේ වගේ. කුඩා කුඩා අඩුපාඩුකං සිද්ධ වනත් අපේ අති එවැනි කාරණාවන්. එහමනත්තා වජජං වජ්‍යතෝ දිස්වා යතා දම්මම් පටිකරෝති කියන විදිහට අපි එවැනි කාරණාවන් තේලුන්හරං අය එවැනි අඩුපාඩුකං සිදු නොකරනවා කියන. අදහසිං යුත්තව අ මහා ජල රොවහාය වගේ අපි බොහෝ කුසල ප්‍රතිපදාවන් පූර්ණය කරනුවනම් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අඩුපාඩුකම් මඟහාරවාගෙන නැවත ඒ අවබෝධය සාක්ෂත් කරගන්න. අපි හැම කෙනාම තේරුම්ගන්න ටෝනි අපි ජීවත් වන කාලේ නෙවේ වැදගත්වන්නේ. අපිට අවබෝධය ඇතිවන මොහොතේ ඉඳලා මෙතම් පටන් ධර්ම මාර්ගය ළ පිහිටවන වනං ඒ ධර්මයට අනුව අපේ හිත පිහිටවාගෙන සුතා දතා වච්චසා පරිචිතා මනසානු පෙක්කිිතා දිිට්ටියා සුප්පටි විද්ධා කියන විදිහට අපි ධර්මය ශ්‍රවණය කරනවා වගේම ඒධර් අපේ ජීවිතයට වැදගත් යම්බිෂ දෙයක් තමන්ගේ ජීවිතයට පුරුදු කරගෙන එයට අනුව ජීවිතයේ සකස්කරවා ගන්න වනං පුරුදු කරවා ගන්න වනක් අන්න එවනි කෙනාට තමයි, අපේ ජීවිතය මේ උතුම් මනුස්ස ජීවිතය සුවපත් කරගන්නට පුළුවන්කම ලබින්. එනිසා අතීතං නානු සෝචන්තිී, නප්ප ජප්පන්ති නාගතං පච්චුපපන්නේන යාපෙන්තී තේනව වූ පසීධති කියන විදිහට, අතීතයේ වන අඩුපාඩුකං, එවැනි දේවල් නොහිතා, අතීතය වුණ සියලුම කුසල ප්‍රතිපදාවන් අපි තේරුම් අර ඒ කුසලයන්. සිහිපත් කරන ගමන්ම මේ වර්තමාන මොහොතේ සිත යෝනිසෝ මනසිකාරය තුළ පිහිටවාගෙන අනාගතය පිළිබඳ අවබෝධයක් ඇතුව කටයුතු කිරීම තමයි අපි බෞද්ධන් හැටියට එහමනත්ත මේ මනුස්ස වර්ග්‍යයා හැටියට කටයුතු කරන්නට ඔන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි හැම කෙනාටම උපපත්තියම්ම පුදුමාකාර කුසල ප්‍රතිපදාවක් තිබෙන කුසල පාරමී ශක්තියක් තිබෙනවා. පබස්සර මිදම් භික්්‍යවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ලිට්ට එෙහි උපක්ලේ සංකියල්. එක යන අපි පෙරභවයංවල මේ විදිහේ උතුම් මනුස්ස ජීවිත ඇතුව බොහෝ කුසල ප්‍රතිපදාවන් පුුණණ්‍ය ධර්මයන් පූර්ණය කරගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙවැනි උතුම් මනුස්ස ජීවිතයක් ත්‍රහේතුක ප්‍රතිසන්ධී ලෝබ අධ්ද සමෝහ කියන කුසල මුල් චුතිසිත තුළ පිහිටවාගෙන ඒයට අනුරුුපිව මේ අපි ලබල තිබෙන්. එතකොට මේ ලබපු මනුස්ස ජීවිතය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නට එදුන්නේ සමහර අවස්ථාවන්වල ඒ උපත්යත් එක්ක උපත්්‍යය ලබන පරිසර හේතු නිසා අපි ජීවත්වන රටාවත් නිසා අපිට නොදනුවත්කම නිසා හෝ ප්‍රතජ්ජන මානනිසිකත්වය මට්ටම නිසා හෝ අප අතින් අඩුපාඩුකං වෙලා තියෙන්ට පුළුවන් හැබැ මේ අඩුපාඩුකම් මගහරවාගෙන ඕනම කෙනුකොට මේ උතුම් විමුක්ති අවබෝධය මග පල අවබෝධය ශක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනු එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරට එදුනේ හැම කෙනාතුළම සම්මාදිිට්ටික ඥාන ප්‍රතිපදාවක් ඇති කරගන්න ටෝනි කිය මොකද අපි කොච්චර ධර්මය ශ්‍රවණය කරත්. ඒ ධරමය තුළින් අපිට අවබෝධය පිහිටන්නේ නැත්තං. අන්න එවනි කෙනෙකුට මේ ධර්මයේ සැනසීම ළඟාකරගන්නට පුළුවන්කම ලැබෙන්න්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ සම්මාදිිට්ටික සූත්‍ර දේශනාව මජ්්‍යිමනිකායේ තිබෙන නවවෙනි සූත්‍ර දේශනාව, මහාචත්තාරික සූත්‍රදේශනාව, දම්සක් පැවතුම් සූත්‍ර දේශනා ඇතුළු. බොහෝ සූත්‍රවල මේ බෞද්ධයක් හැටියට මුලින්ම කොහොමද ධර්මය තේරුම්ගන්න කියන එක පැහැදිලි කරලා, ඒ ධර්මය තේරුම් ගැනීම සඳහා අවබෝධය. එහෙමන මේ ප්‍රඥා සම්පත්තිය. නිවරදි ඥාන මාර්ගය තමන් තුලින්ම ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව දේශනා කරන්නට එදනාා. දැන් සම්මාදිිට්ටික ඥානය කියන එක ඉතාමත් වැදගත්යෙන. දැ අපි කුඩාකාලේ අහලතිනෝ යහපත් දැක්ම කියන. ති යහපත් දැක්ම කියන එක සාමාන්‍ය අදහස දැන් අපි මීට වඩා මෙහි අදහස තේරුම් ගන්නටෝඩ. අපි හැම කෙනා තුළම ඉපදෙනකොටම දැක්මක් තිනවා. අපි හැම කෙනා තුළම නිවන අවබෝධය සඳහා වූ පාරමි ගුණධර්ම වූ දැක්මක් තිබෙන. දැන් අපි හැම දෙනා තුළම මඟ පල අවබෝජන්ද මේ කුසල ශක්තිීන් තිබෙනවා. ඒක වැහි ලතියෙන්. ඒක මතු කරගන්නට ඕන්. හැම කෙනාටම සමහරවිට මේ ගැම්ඹුරු ධර්මය තේරෙන් ඇති කෙනෙක් වන්න පුළුව. පහනක් පත්තු කරන කෙනෙක් ඒ පහන පත්තු කරන වෙලාවේ අවබෝධය. ඒ මඟ පලා අවබෝධයක් ශක්ෂාත් කරගන්න පුළො. සමහරවිට මල්ටිකක් ලෝතරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන අවස්ථාව. ඒ මොහොතේ සමහරෙනෙකොට ධර්මාවෝදධය ඇතුවෙන්ට පුළුව. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දවස වැඩ හිටිය. ස්වර්ණකාරක කියන භික්‍ෂුන් වහන්සේ එවැනි ලස්සන රන්වන් පාට පුෂ්පයක් භාවනා කමටහනක් කරගෙන තමයි ඒ අවබෝධයට පත්වන්. එනිසා මේ අපිට තමන්ට තේරෙන වැටහෙන තැනකින් මේ ධර්ම අවබෝධය සාක්ෂත් කරගට උත්සාහ කරන්න අපිට එදිනදා දකින අදදැකීම් හැම දෙයක්ම තමන්ගේ ජීවිතය අවබෝධය පිණිස හේතුවන දෙයක් ළහිතන්. මහරිටි කම් කටු ඇතුවෙන්ට පුළුව. බාධ ඇතිතුෙන්ට පුළුවන්. දරුවන්ගෙන් සැනසීමක් නැතුවෙන්ට පුළුවන්. බිරිඳ සැමිය ඥාතින් අසල්වාසින් මේ අයගෙන් සැනසීමක් නැතුවෙන්ට පුළුව. හැබැයි මේ කිසිම දේකට ඔබ ඇලීමක් නැතුව. ගැටීමක් නැතුව. මුලාසාගත සිතක් නැතුව මේ පවතින මොහොත යෝනිසෝ මනසිකාරයෙන් පවත්වා ගණ්ඩ පුළුවන්න අන්න ඔබට ඒ අවබෝධය ශක්ෂාත් කරගන්නට පුළුවන්කම ලබෙන. අපි සම්මුති ලෝකයේ කතා කරන ඥානයට එහා ගිය ඥානයක් අවශ්‍යන මේ ධර්ම අවබෝධය සාක්ෂත් කරගන්න. එනිසා තමයි පටාචාරා වගේ එවගේම සුනීත සෝපාක වගේ ඒ දැනුමක් නැති. එහෙමනැතැන් අපි සමාජයේ කියන ලෞකික ඥානයක්වත් නැති අයට ඒ ශේෂ්ඨ උතුම් සම්මාධිට්ික ඥානයක් තිබිලා තිබෙන. ධාරුචීරය වගේ බමුණෙක් බුදුදහමවත් හදාරන්න නැතුව. ුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුන ගාතාපද හතරක්ශ්‍රවණය කරලා දිට්ටේ දිට්ටමත්තං භවිශ්වති සුතේ සුතමත්තම් භවි්සති මුතේ මුතමත්තම් භවිශ්සති විඤ්ඥාතයේ විඤ්ඥාතමත්තම් භවිශ්සති කියන ඒ දේශනාපද හතර ශ්‍රවනය කරනකොටම අන්න සම්මා දිිට්ටික ඥානය එහෙමනත්තම් පෙරසසල තමන් පුරුදු කරගත්ත කුසල ඥානය මතුවෙලා ඒ මොහොතෙම අවබෝධයට පත් වනා. එනිසා අපිට කොච්චර ලෞකික දැනවගත්කම්. සහතික පත්‍ර තිබුණත් පන්නතුන මේ ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්නට වැදගත්මදේ තමයි මේ සම්මාධිට්ටික ඥාන ප්‍රතිපදා. එහෙම නැත්තං මේ ඥානය කියල කියන්නේ මොකක්ද්ද කියත් තේරුම්ගන්නටන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මාධිට්ටික ඥානයක් ඇතිවෙන්නට ප්‍රධාන වසයෙන් බලපානවා පරතෝ ගෝසේ සහ යෝනිස්සවෝ මනසිකාරේ. තුර පරතෝ ගෝසයේ කියල කියන්නේ අපි හැමමොහොතකම ධර්මමාර්ගයට යොමුුවෙනකොට ඒ ධර්මමාර්ගය යෝනිස මනසිකාරය. එකයන්නේ එන්න අරමුණු ඉන්දයන් වලින් ගන්න අරමුණු. විශේසයම මේ ධර්මය තුළින් ගන්න අරමුණු තමන්ගේ ජීවිතයට ගලපා ගන්නවානම් අන්න ඒකෙනාගේ හිත සමාධිගතවෙන්ට පටන්ගන්න. සමාධිගත වෙනවා කියල කියන්නේ කුසල චිත්තස්ස ඒ අක්ගතා සමාධී. යම්බිසි කෙනෙක්ගේ හිත නිතරම තමන් යහපත් ගුණධර්ම පූර්ණයන් කරන හැම මොහොතකම. විශේෂය අපි එදිනෙදා වනත් ගෙදර දොර ඉන්න වැඩටයුතු කරලා අවස වෙනකොට වුණත් විහාරස්ථානක දීවුණත් භාවනා මධ්‍යස්ථානක දවුුණත් තමන් සමතකමටහන් පුරුදු කරන පුරුදු කිරීම ප්‍රතිඵල හැටියට. තමන්ගේ හිත යම්බිසි එකඟ මට්ටමකට දියාන මට්ටංුවලට පත්ෙන්ට පටන්. හාලාන්ත්‍රය ඇතිස්සිේ යනකොට තමන්ට හොඳ කුසල් අරමුණක් ශ්‍රවනය වෙනකොටම ඒ කුසල් අරමුණක් ඇති වෙනකොටම අපේ හිත එකග වෙන්ඩ පටන්ගන්න. ද මේ මොහොතේ ඔබ හැම දෙනාම මේ ධර්ම දේශනාමය කියෙන කුසල එකඟ අරමුණත් එක්ක තමයි ඔබ මේ ඒ ආත්මික වෙලායින්. එතකොට ඔබබගේ හිත සමාධිගත වෙනවා කියල කියන්නේ කුමක් ද මේ මොහොතේ ඔබට සසර කුසල ප්‍රතිපදා මතුවෙන්ට පටන් ගන්න. ැම් බුදහමේ උගන්නන්නේ සීල සමාධි ප්ඥාවට එහා ගිය දේශනාව. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධහර්ථ කුමාරයා හැටියට. ඒ භාරතයේ පහල වෙනකොටත් ධාන ක්‍රම පුරුදු කරලා තිබුණ. එවගේ සීල ප්‍රතිපදාවන් පුරුදු කරමින් තිබනේ පංචසීල වගේ ප්‍රතිපත්ති තිබුණ.ඒවගේම භාවනාකම සමත වගේ භාවනාකම. එනිසා අසිත තාාවසතුම ආලාර කාලාම උද්ධකරාම් පුත්ත භග්ග වගේ. ආපසයංවාගෙනත් අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඒ අයගගේමුත් යම්බිසි දෙයක් ඉගනගත් එවගේම ඥාන මාර්ගතිබුණ එකට කෙනම් ප්‍රඥා ස්වභාවවිකල් හැබැයි බුදුදහමේ උගන්නන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සීල සමාධි පඥ්ඥාවට එහා ගිය දෙයක් ඒකට කියනවා අධ සීල අධිචිත්ත අධි ප්ඥා කියල් අධි සීල කියල කියන්නේ අපි පන්සීල් අස්ථාංගපෝස්සේලේ ගහට්ට දසසීලය සමාධන් වෙන කොට අපි හැම මොහොත එකම මනෝ ප්‍රනිධානය මනස තුළ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ටෝනි මේ සීල ප්‍රතිපදාව උතුම් ව මඟපල අවබෝධය පිණසමයිකෙන් අදහසින් තමයි ඒ සීල ප්‍රතිපදාව පිපූර්ණය කරන්නටට. අන්න ඒ කෙනාට තමන්ගේ සීලේ ජීවිත කාලයේ පුරාවටම පවතින. ඒ සීලයේ භාවනාවක් බවට පත්වෙනවා. එකට ෙන අධදිි සීල කියල. අධි සීලය පුරුදු කරනකොට අදි චිත්ත ඇතිවෙන්ට පටන් ගන්න. අධි චිත්ත ස්වභාවේ කියල කියන්නේ. තමන්ට සමතකමටහන් තුළින් තමන්ගේ හිත බොහෝදුරට එකඟ වෙන්නවිට පටන්ගන්න කොට විදර්ශනාව වැටහෙන්න්ට පටන් ගන්න. විශේෂයෙන් බුදුදහමි උගන්නන්නේ විදර්ශනා පැත්තම. විදර්ශනාව කියල කියන්නේ අමුතුම දෙයක් නෙවේ තමන් කෞද කියන එක අවබෝධ කරගන්නෙක්. තමන් කෞද කියල සම්මුති ලෝකයේ තුළ අවබෝධ කරගන්න එක නෙවේ පරමාර්ත වසිෙන් අවබෝධ කරගන්න එක. මන් කවුද කියල කියන්නේ රූපන් භික්කවේ පුරාණ මිදංන්කම්ම. අපි සසර පුරුදු කරගත්ත කුසල ප්‍රතිපදාවකට ලැබුණ ජීවිතයක් තමයි මම කියල කියන්න. එතවොට මම කියල සම්මුති ලෝකයේ අපි නම්පනවාගෙන හිටියට විදර්ශනාවත්තක ගත්තාම මෙතන තියෙන්නේ ඉස්කන්ධ ධර්මකිහිපයක්. පංචස්කන්ද ධර්මතයක්. එතවට යම්බිසි කෙනේ ජීවත්වෙනකොට මේ පංචස්කන්දයට. උපාධානය කරගන්න නැතුව ජීවත්වයෙන ඕන. අන්න ඒ කෙනාට පුළුවන් මේ සිතේ තියෙන ආයුකාලය නැති කරගන්න. සිතට ආයුකාලය කියන්නේ චිත්තක්ෂණයක්. ඒ චිත්තක්ෂනේ මේ විඤ්ඥානයට තියන ආයුකාලය කියැන චිත්තක්ෂණය. එතකොට විඤ්ඥානයට තියන මේ ආයුකාලය නැති කරන්නේ කොහොමද. විඤ්ඥානයේ තියන ආයුකාලය කියන්නේ තන්නහාව සාවිද්‍යාව. යම්බිසි කෙනෙක් තන්නහාවසා අවිද්‍යාව ප්‍රහිණ කරන්න පුළුවන්නා. එතකොට එයාට ඊළඟ ොහොතේ සිතත් පහළ වන්න. අන්න ඒකට කියනවා සස්සර දුක නැති කර ගත්තා කියලා. එතුොළ බුදු දහමේ උගන්න අන්නේ මේ සස්සර දුකක් ගැන ජීවිතයේ දුක කියනක නෙවේ දැන් බුදුරජාණන් වහන්සේ කිසිමවෙලාවක ජීවිතයේ තුළ සැපසම්පත්යඳමින් ලෞකක සැපසම්පත්යුතුමින් දරුමල්ල පෝසරණය කරමින් හොඳ ජීවිත ගත කරන්න එපා කියලකනෑ. බුදුරජාණන් වහන්සේගේ දවස හිටිය සුද්දෝධන මහරජතුමාන් රජ මාලිගාවක රජ සැපසම්පත් වඳපු රජ කෙනෙක්. හැබයි එතුමා අවසානයේ උතුම් වූ නිර්වාන් අවබෝධය සාක්ෂත් කර ගත්තා. එවගේ අනාගතයේ පහළ වෙන. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හට බුද්ධත්වය අවබෝධ කරගවා කියන්නේ මැනික් අල්ලපු මාලිගාවක් තුළ. ඉතින් එනිසා මෙතන පැහැදිරිි කරන්නේ බෞතික දේවල් පරිහරණය කරන එක එපා කියනක නෙවෙයි. හැබැයි ඒ කාරණාවන්. අස්සාද ආදීනව නිස්සරණ හැටියට අපිට දකිින්ඩිකින්. ඔබට තියෙන කුඩා දෙයක් වඩ පුළන්. ඔබ ඉන්න රටාවට අනුව ඔබට බොහෝ මිලමුදල් දනය නැතිවඩ පුළුව හැබැයි තමාන් පැල්පතක හිටියත් මාලිගාවක හිටියත් තමන්ගේ හිත තුළ කෙලෙස් ඇති නෝන විදිහයට. අස්සාද ආදීනව නිස්සරණ ඒ හැම දෙයක් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරගන්න එක. ඒවගේ මේ හැමදේකම වෙනස්වෙන ධර්මතාව තේරුම් ගැනීම ඒගේ පරිනාත වෙනකොට නිස්සරණ ස්වභාවය ඇතිකර ගැනීම කියන මෙන්න මේ ස්වභාවඇත් එක්ක අපිට ගෘුවස්ත ජීවිතය තුළ ඉඳගැෙනම ඒ අවබෝධය සාක්ෂත් කර ගන්නඩ පුලුවන්කම ලැබෙන. එතකොට මේ සසර නවත්්‍යෙනවා කියලා කියන සිතේ ආයුකාලයේ නවත්තරයෙන්. එතුොළ සිතේ ආයුකාලය කියයන චිත්ත අක්ෂෙන. ඒ ආවිුෂකාලයට හේතුවන්නේෙ තන්නහ අවිද්‍යා. ඒ තන්නහා අවි්‍යාව ප්‍රහිණ කරන්න පුලුවන් වෙන්නේ මේ විදර්ශනාත්මකව දකිනුවට විදර්ශනනාත්මක කියල කියන්නේ පංචස්කන්දය නුවනින් මෙනෙහි කරන එක. එතකොට අපි දන්න වජා සූත්‍ර දේශනාව තුළල වනත් පැහැදිරි කරන්නේ යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝයිති. ඒවන් කන්දේසු සත්්‍යේසු හෝති සත්තෝති සම්මුතය කියල්. යම්පිසි රථයක් හරි මකක්හරි වාහනයක් නිර්මාණය කරන්නේ උපකරන වලි. බිවිධ අංගයන් වලින් ඒ වගේ තමයි. මේ අපිත් මේ සත්වයා කියල කියන්නේ ස්කන්ද ධාතුවා ත රාශයක එකතුවා. ඉති නිසා මේක අපි හිතන්නටොල් මේ හැම දෙයක්ම මම කියල සම්මුති ලෝකය ගන්න දෙය සුද්දාාශ්‍රක ගොඩා. පටව්‍යාපෝ තේජෝවායෝ වන්න ගන්ද රස ෝජා කියන විදිහට අපි ඒක තේරුම් ගන්නටොට. අන්න එක තම විදර්සනාත්මකෝ මෙන හහි කරනවා කියෙන එතකොට ඒක සතර සතිපට්ටානය තුළ තමන්ට එදිනදාමක පුරුදු කරන්න පුළො දැන් භාවනාව භාව කමටහන් වඩන ගුරුවරයගගෙන් ආබාසියෙන් ඒ භාවනා පුරුදු කිරීම තමා ඉතාමත් වැදගත්වන්නේ. එතකොට තමන්ට වනත් එහෙම නැත්තං අපිට එදින දාම එවැනි කමටහන් ඇතිකරගණඩ පුළුවන්. දැන් අප සමත භාවනා කමටන් හතලිය හතලියෙන් එකක් එකකමටහනක් අපේ චරිතවලට එක අ සද්දහා බුද්ධි විතක්ක රාග දේශ මෝහ කියන චරිතවලින් අප යුත්තයින්නේ. කියන්නේ නානත්්‍ය කායා නානත්ත සඥා ගෙදලක දරුව හර පපද්ිනෙක්කින් නොන දෙන්න තුන්ද ඉන්න න කොම එකක් ගෙනව. පවුලක සහෝදර සෝදරියන් ඔක්කොම එකක් ගෙනව. විවිධ තලවල ඉඳල ආපු චරිත. එතකොට ඒ අයිගේ ගුණධර්ම යහපත්න පෙරබවයන් වොල හොඳතැන්වල ගුණුවත්ව පින්දහම් සිද්ධ කරගත්ත චරිතනා ඒ සහෝදර බැඳී මැතිවෙන. ඒ සහෝදර බැඳීෙන් කවදක් නැති වෙන්නේනෑ කාටවත් වෙනස් කරන්නබ. ගදරක දරුවෝයින්න්නවනගේ දරෝ පෙර භව්‍යන් වල ගුණුවත්ම දරුවලා හිටියනක් ඒ භව්‍යන් වලත් ඉපදනාට පස්සෙත්. ඒ අම්මතාත්තගේ ගුණවත්කම් වගේම අම්මතාත්තලඟ ගුණුවත්කන් අඩුනත් ඒ දරුව ගුණි හපත් බවට පත්වෙනවා. ඉතිං ඒ නිසා මේ මේ සවභාව අපි තේරුම්ගන්න ටෝට. ඉතිං මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිටම මේ විදර්ශනාවඩන්ට පුලො. ඒ විදර්ශනා වඩන්නේ කොහොමද අපේ හිත දකින්න පුළ දැන් සතර සතිපට්ාන දේශනාව තුළ දේශනා කරන්නේ චිත්තානු පස්සනාව. සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං චිත්තං වීරාගං චිත්තන්ති පජානාති සමහරවිට අපේ හිත ඇලෙනෝ. දැන් අපේ අතින් අකුසල මූලයන් සිද්ධ වෙන්නේ ලෝබ ලබ කියන අකුසල, දේශ කියන අකුසල මූලේ මෝහ කිය අකුසල මූලය නිසා. එතවට මේ අපිට සිත දාසියාකාරට දකින්න පුලො. රාගසිත ඇලෙන සිත කොයිවෙලාව දෙන්න. එලෙත් නැති තක් එන්නේ මොනමොහොතෙද ගැටෙන සිතක් එන්නේ කොහොමද ගැටෙන් නැති සිතක් මොනවගේ වෙලාවට අපි ගෙවල් ෝල ඉන්නකට වනාා මහලාට අපේ හිත ගැටෙන්ට පුලුව. නදැන් උදේ සමහරිට අම්ම කෙනෙක් කෑම ටික්කේ මහදනකොට ටිකක් උදේ නොරුස්ස ගතියක්ෙන්න්න පුල. නේ මම්ම හැමදාම කෑ හදන නේද මම්ම තම්බ තම්බ දෙෙන්ට නේ මම්ම කාපල්ලා කිය න එහෙම සිතවිි එන්ඩ පුළුවන් මකන මේ ලංකාවම්මල් අටනවෙයි. එතකොට එහෙම එන්ඩ පුළුවන් මානසිකත්යක් එෙනවා. ඒේලා වෙත් හිතන්රෝොන් මේකමන් පිනක් හැටියට මේ දේ පුරුදු කරන මේක ගෙදර දරුවන්ට කෑමටිකක් දනක පින්කමක් කියල හිතන් එතට ඉතින් අම්මටත් උදවඋපකාර කරන්න උත්සාහ අනිත් අයත් වග බලාගන්න්ඩොල් ඉතින් එහෙම සිත් පහලය නොවට එහෙම මෙනෙහි කරන්න ඕන් ඒවගේ අපිට හිත වේදන වේදනාව කියන හැමදාම අපට සැසීමක් නෑන හිත අපිට දුක්කිත සිතුවිලිත් එනවා ඒ වගේ වෙලාවටත් හිතන්ඒවගේම අදුක්කම සැපයවුත් අපිටේන ඒ වගේ සිත්තිවිල එනකොට ඒක හිත තුළ දකිින්ඩ කියන. එකැන මේ අපේ සිත්තට එන ස්වභාවේ අවබෝධ කරගන්නකොට තමයි හිත නිදහස් කරගන්න පුුවන්. ඒවගේම තමයි අපිට අපේ කායානු පස්සනා කියල කියන රීරයේ වෙනස්ව වෙන ස්වභාවේ දැ අපි දරුවෙක් හැටිට එපදෙනකොට තිබ්බ ස්භාවනේ දැකින්. ඒක නවාකාරයට මරණයෙන් පස්සේ වෙන ස්වභාවයක් හැ පැහැදිලි කරනවා. ඒවගේම දම්මානු පස්සනාව පංච නේවරණ ධර්ම. අපේ හිත නිවන අවුරණ මාර්ගයට අපේ හිත යොමු නොකරන. කාමච්චන්ද ව්‍යාපාද තියනමිද උදච්චකුක්කුච චිචවාාගේ ධර්මතා තිය. දැ බලට හැමවෙලේ අපි හොඳාරමුණු පස්සෙ තමයි ඇලෙන්නේ ඇසකන නාසය දිවසරීන මනුස. නිතරම අපේ හිත එහෙමේ යම ගමන් කරන. දැන් අපිට බේ ලෞකික හිතක ප්‍රතජ්ජන හිතක් කවදාකක් පිනවලා ඉවර කරන්න බෑ. මේ ලෝකයේ හැම මනුස්සෙක්ම ප්‍රතජන මට්මේ මිය නඕන හැමදාම යම්පිසි අඩුවකින් තමයි මියනවා කිරෙක. න කහාපන වස්සේන තිත්්ති කාමේසු වි්ති. කොච්චර කල්ප ගනන් මේ කල්ප බොහෝ රත්තරං වර්සාාවක් වැස්සත් මිනිස්සු ඒත් සතුරුවෙන්න්න ඇකැන එක තම ප්‍රතජ්ජන මානසිකත්තය. එනිසා අපි ඒ කාරණාව තේරුම් ගන්නටොට. ඒ මනසේ ස්වභභාව අපි තේරුම් ගන්නටොට. ඒක තමයි ප්‍රතජ්ජන ස්වභාව. ඉතින් නිසා මේ කාම පස්සේ අපේ සිතයන ව්‍යාපාද හැමවලේම ගැටෙන ස්වභාවගෙනවා. තිීන මිද්ද දැම් බලන්ට අපි මේ දේශනාව හනකුටක් සමහරවිට අපේ හිත අපි දන්නමනතු එහෙමේ යන්ඩ පුළුව. සමහර විට අපි දන්නමනතුව තියන මද්ද කියල කියන්නේ හිතේ කය අලසකම්. එතවට අලසකම ඇති වුණහම අපිට නිදි මත ගතිය වගේ ඇතිෙන් පුල දැ මේ බනාහන කොටන් කවුත් එහම නිදි නැතු ඇ. නමුත් මංකි කියන්න එහෙම වෙනවා ඉති එනිසා එහෙම සවභාවයක් තියෙනවා. එවගේම තියනිද උද්දච්ච කුක්කූච්ච හිත හැමවෙලේම නොසන්සු. ඉළට විචිකිච්චා හමවෙලේම සැක ධර්මය පිළිබඳව තමන්ගේ ජීවිතය පිළිබඳව. එහෙම අර අවබෝධ ශක්තියක් නැතින. ඇතුවොට මෙන්න මේ විදිහට මේ විදර්ශනාව අපේ හිත තුළ ඇති කර ගන්නට. දැම් බලන්ඩ ඒකර සතර සතිපට්ඨාන දේශනා තුළනක් පැහැදිලි කරන්නේ අරං්‍යගතවා පුළුවන් අය, තමන් නිදහස් නං වන සෙනසුන් හොයාගෙනයන්ට රුක්කමූල ගතෝවා පුළුවන් කෙනෙක්කින් වන නිදහස් ගස්ගල්ලයටට ගිහින් නිදහසේ භාවනාව පුරුදුකරන්න සුං්ඥාගාරගතවා. එහෙම බැරියායින්නවනම් තමන් ගෙදර දොර ඉඳගෙනම. තමන්ගේ ආයතනය ඉඳගෙන ඒ කටයුතු පුරදු කරන්න පුළුව. එ තොළ දැම් බලන්ට මේ හැම කෙනටම වනගත වෙඩ කියන කෙනේ ධර්මයකය. දැන් අපි දන්නවා සැවැත්නුවර කෝටි හතක. ජනගහනයක් කියෙදලතරනේ නගරය විතර. එතොරේ කෝටි හතෙන් කෝටි පහක්ම මඟ පල අව් බෝධයට පත්වනා කිය. එකන බලන්ඩ මේ ගෙදර දොර ඉඳගැෙනම තමන්ගේ ඒ කටයුතු සිද්ධකරින්ම තමයි. කෝටි පහක් මඟ පලවබෝධයට පත් වනා කිය. එතොට දැන් බලන්ඩ් අපි මේ ධර්මය කියන්න මේ ගැඹුරු දේ ධර්මය වනත් සරලව අපිට ගැලපෙන තරගි පටන් ගන්නට. දැන් අපි ධර්මය පුරුදු කරනවා කියර කියැනෙ මනසේ සැනසීම ඇතිකරගන්න පුළුවන්කම ලැබෙනවා කියන. තිග නිසා මේ කාරණාව තේරුම් ගන්නට ඕනි. එතකොට දැ මෙන්න මේ විදිට පුරුදු කරගන්න කෙනාට සම්මා දිිට්ටික ඥානය ඇතිවාකෙනවා. සම්මා දිිට්ටිය කියලක යන අවබෝධිය. මනස නිදහස්්‍යනකොට සසර කුසල ඥානයන් ඇතිවෙනකොට ඇතිවෙන ඥානය. එතකොට දැන් ඒක යහපත් දැක්ම කියන තාවකාලික හෙමනතං සාමාන්‍ය අදහසිෙන් නෙවෙයි අපි හිතන්ඩඕන්. ද සම්මා දිට්ටි කියන එකේ අදස ඒක කරුණු කිහිපෙකින් පෙන්නා දිලා තිෙන. එහි හරි තේරුම ගණ්ඩනා එහෙම ැතම් ම ඇත්තටම යහපත් අවබෝධයක් කෙනෙද්ද කියන එක තේරුම් ගන්්ඩ තමන් තුළම මේ ගුණධර්ම ගාරණා තුන තමන් තුළ තියෙනවාද කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන. එක පලවෙෙන එක තමයි සම්මාදිිට්ටී කියල යහපත් අවබෝධයක් තියෙනවා කියල කීවට ප්‍රමාණුවත් එන්න. එහෙම තියනවාද කියෙ දකිින්න්නට පුළුවන්ගෙන පලවෙනි කාරණාවතමයි යාථාවත කියන, ස්භාව. යාාතාවත සම්මාදිිට්ටිය. ඒක ඇනමකත්. තමන් හැමවෙලේම තමන්ගේ හිතට අකුසල චෛතිසිකයන් එනකොට ඒ අකුසල චෛතිසිකයන්. තමන්ගේ හිත තුළ වැඩකරන ස්වභාවය තේරුම් අරං. ඒවා මඟහරවාගන්නට උත්සාහ කරන ස්වභාව සහ, ඒ අකුසල චයිසිහ මඟහරවාගන්න ස්වභාවය තමයි යාාථාවත කලක. ඒකන කියැන අනුපපන්නා නං අකුසලා නම් දම්මානං අනුප්පාදායි. තමන්ළඟ නැති අකුසල චෛතසිකයන් ඇති නොවෙන්ඩ වග බලාගන්නට. ඒවගේ උප්පන්නානං අකුසලානම් පාපකාන දම් මනං අනුපපාදායි මේ පහනාය. අපේ ළඟ තියෙනවනං දැන් අපි ගත්තාම් අපිට කේන් තියෙනවා දුකහිතනවා. එහෙම දේවල් තිනනේ න ද මේ බණහනායිට රං කේන්තියන් නැතුව ඇද. එතකොට එහෙම තියෙනයින්වන ඒ කියන කලේෂයන්. අපේ හිතට කුමනු හෝ දෙයක් ඇතිවනවන බාහිර අරමුණක් එක්ක. ඒ අරමුණ අයෝනිසාෝමාන සිගනෙන් ගන්නකොට ඇතිවුණ දෙයක්. ඉතින් ඒ නිසා ඒක මඟහරවා ගණඩට අපි උත්සාහ කරන්නට. අන්න එහෙම නැතිනම් තමන්ගේ හිත ඒ ක්‍රේෂයන් මොකක්ද දෙකෙල තේරුම් අර. ඒ අකුසල චෛත්‍රසිකයන් මගඟහරවා ගණඩ කටයුතු කරනවා අන්නකට කෙන යාථාවත ස්වභාවයන්කිින්. අන්න එවනි කෙනම් යහපත් අවබෝධයක් තියෙන කෙනගේ පලවෙනිත ලක්ෂණ තම යාථාවත ස්වභාව. මෙයාගේ ලක්ෂණයක් තමයි ආකාරවතිී සද්ධාව. එකයන යාගේ හැමවෙලේ ආකාරති සද්දහවත් තමයිතිය. කිසිම බායිර් හේතුවක් නිසා ධර්මය පිළිබඳව තියන කැමැත්ත ධර්මය තියෙන පැහැදීම. මේ උතුම් වූ අවබෝධය සඳහා යන ගමන නවත්තාගන්න. එයා හැමවෙලේම ඉන්ද්‍රිය බලධර්මමත පිහිට අන්ඩ උත්සා කරනවා. සද්දහා විරිය සති සමාධි ප්ඥා, සද්දව ජීවි කාලෙම ඉන්ද්‍රිය ධර්මයක් ඇඩියෙන්ට. අපේ සරීරයේ ඉන්ද්‍රියන් සවභාවිකාරි කුමන හේතුවන් නිසා විනාස නොයනවා වගේ. මේ සද්ධාව කෞදාක්වත් වෙනස් කරගන්නනෑ. කුඩාකුඩා දේවල්ලොට අපි දන්නවා සමාජයේ ගොඩක්කායි කලබල වෙන. සමහර ඇත්ත සිද්ධිනෙවේ. පුද්ජල බද්ධ ද භික්‍ෂුන් වහන්සේ නමක් වුණත් ගිහි කෙනෙක් වුනත් වෙන කෙනෙක් වුණනත් දෙවැනි ධර්මයකයන් ධර්මය කියල කියන්නේ මේ විශ්ව ධර්මතාවයක්. ඒක හැමදාම පවතින. කුමනහේ ප්‍රතජ්ජන මට්ට මේ කෙනෙක්ගේ අඩුපාඩුවක් නිසා අපි කලබලවෙට හොඳන. මේ සමහරයි කියන මේ බලට අපින කලකිල්ලාතියෙන්. මෙහමද හැරන්න මෙහෙම කියල කතා කර. ඒ අවශ්‍ය වන්නේ නෑ දරමය තුළ අපි පැහැදිල්. ඒ හැමදාම අතීතත් එහෙම මිනිසුන්ගේ අඩුපාඩුකන් තිබා වර්තමානෙත් තිබවා අනාගතයත් තියෙන. ඇති කියන්නේ රරිස්ටෝටල් කාලෙත් එහම තිබල මේ අරරිස්ටෝටල් තුමාත් බැන බැනිදල තිවන් මේ ළමයි හදන්ඩ බෑ ගණ්ඩ දෙයන්න මේ කාල කියල ඒකාලෙත් ඒ ඒ වැඩිහිටි පරපුර බටහිට වැඩිහිටියුත් කතා කල තිනවා. ඒ අතීතෙත් අපි ගෞතව බදුන් වහන්සේගේ පෙරදිග. ඒ සමාජයතුලත් එහෙමදරතිය ඒක තමයි ප්‍රතජ්න ස්භාවේ ප්‍රතජ්‍යන නිසායහෙම අඩු පාඩු ංගෙන් අනාගතත්යෙෙන අයිතුවට ඒ වට කලබල න්න හොඳනෑ හැබැයි අපි ඒ අඩුපාඩුකං සිදුකරනයට හොඳ පැත්තර යොමු කරාගන්න මහන්සේ ගැනීම ඉතාමත් වැදගත්යෙන. එක ඒක තමයි මෙතන ආකාරවතය එතුට ආකාරවතිය සද්ධාවකෙන ආකාරවති සද්ධාව තියෙනකට වීරය ඇතියන. වීරය කල කන්නේ තමන්ගේ මනසතු වීරේ ඇතිවෙන්ට. බුදුරජාණන් වහන්සේත් පිළුවන් මංචකදී, අවසාන මොහොතේ දේශනා කරේ හන්දදානි වෝ භික්කවේ ආමන්තයාමි, වෝ වෛදම්මා සංකාරා අප්පමාදයන සම්පාදය දෙකිය. හැමවෙලේම දේශනා කරේ, අවසාන මොහොතේ දේශනා කරේ ප්‍රමාදවැෙන්ඩපාකිවා. හැම වෙලේම කුසලේට ප්‍රමාදෙන්න්නට මනසත් තුළ හැමවෙලේම හිතකාය වචනය මුළුකරගෙන සිදුකන පිරිසුදු. කායකර්ම වචීකර්ම යහපත් මනෝකර්ම පුරුදු කරන්නට හැම මොහොතක මුස්සා කරන්න කිය එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට තු. ඉතින් එනිසා මෙන්න මේ යාතාවත ස්වභාවය තමන් තුළ තියෙනවද කිය එක තේරුම් ගන්න වන එහෙමනතන් එතකොට යාට ඉන්ද්‍රිය බලධර්ම පිරිවා. තඒ සද්ධාව නිසා වීරය ඇතින. එලාට හොඳ සිහියක් ඇතිෙන. ැන්ි හොඳ සිහිකල්පනාවින් න්නට සිහිකල්පනාව කිය හිටියට බෑන ඒ එක පුරදු කරන්න. බලට අපි අති කුඩාකුඩා දවල් අමතකෙන. ඒ සිහිකල්පනාව පුරුදු කරනොලන් හරිට අමතකෙන. දැ සමාරයට බංජනයක්ේ මතරට පරිපවයට ලුණු දෙපාලතුන් පලදාන්න. ඒක මතකන. ඒවගේම තමන් ගම අබිමනක් කියට දොරවහලාවාද කියලා මත කන දැන් පන්සලකින් බණහනකොට තමයි හිතන්න පානේ මට දොරවාලෙන්ට බ මුණ පුරාකාවල්ට පැරලලා මගේ රපා පන්සියත්තියනඒ එක ගයිදන්න කියෙළ හෙමතිරෙන හැබ වෙලාවේ සිහියෙන් කටයිතු කරනන ඒ ප්‍රශ්ට එන්නි නෑ. ඉතින් එනිසා ඒ සතය යිලාට සමාධිය සමාධිය කල ැන හිතේ වැඩිපුර හොඳවෙල්ලා හොඳ අරමුණත් එක්ක හිත පිහිටවා ගන්න පුුවන්ගෙනවා. ඒවගේ පඤ්ඥා සම්පත්තිය කල කැනෙ මේ අපි කතා කරන හිත සමාධිගත වෙනකොට. මේ ජීවිතයේ පුරුදු කරන අදිශල. අධි චිත්ත අධි ප්ඥාසා සසර කුසල ඥානේ දැ අපි මොන තැන්වල ඉපදිලා හිටපුයද දෙවිවරුවෙන්ට ඇති දේවතාවලයින් ඇති ්‍රහම තලවල ඉන්ටඇ ංකා වනත් හොඳ රජවරු සිටුවරුවෙලායිට ඇති හොඳ පින්දහම් සිද කර ගත්ත උදියවෙලායින්ට ඇති එහෙම තැන්වල ඉඳලා බොහෝ පින්කරපුයෙන්ට අපි මෙහෙම ඇවිල්ලයි. දැන් අපි මෙහෙම ඉඳගෙන බණහැව්වට සාමා ඉතින් අපි විිවිධ තලවල ඉදලා ඇවිල්ල තිතුර අපේ කුසලය බලවා. ඒ කුසලේ මොනතරම් කුසල්ල අපි පුරදු කරලා තිෙන. මොනතරම් බුද්ධ සාසනවල අපි ඉපදිලා ද ධර්මේෂය වනය කරලා තින. එතොට මේ කුසලේ වැහිලනතියෙන් दे दे ए ए ො මේක මතු කරගන්නට අපි උත්සා කරන්න ඒ මතු කරගන්න එක තමයි සම්මාධිට්ටි ඥානය තුළින් සිද්ධවන්. ඒකට තමයි කියන්නේ නිවැරදි පං්ඥාවකින්. බුදුදහමේ ඥානය ප්‍රඥාව කියලකැන මේ සාමාන්‍ය සහතික ඥානයටනේ සහතික තිීනය කොච්චර අඩුපාඩුවන් කරන මොනතර විනාසකරනව සහ ඉන්නවාෙ ලෙඩෙක් වදර එල්ලඟට ගියාම සහර වෛදර නොතර එයායට අපර අසාධරගකන වැඩි මුදල්ලාය කරනුවත් ඒ වගේම ආයතනෝට ගියාම සමහරය හොඳ සහතිි උගත්තාය තයි. තරන් අඩු පාඩුකග කරනවා. එතොට ඒකනවේ ඥානයකැන් ඥානය කලකැන අවබෝධය කියන්නේ එයා සමාජ අවබෝධය කුසලය පිළිබඳවද පින පව පිළිොඳ අවබෝධ. යා පරලොවක් තියනවාකෙන හිතන එක කර්මය පිළිගන්නෙක් මෙවැනි ඥානයක් සංවේදිශ්‍ය දක් තියෙන කෙනෙක්. කරුණ ෛත්‍රය තියන සික් තියන කෙනෙක් වෙන්නටට. අන්න එතකොට මෙන්න මේ ඉද්‍රී බලධර්ම පිහිරවා එයාට කියනවා මෙන්න මේ කරුල්ලින් යුත්තායන යාාථාවත පුද්ගලයකට දැන් ඔබ බලන්ට තමන් නිවරදිද. එක මෙන්න මේ කරුණුත්ක ගලපා ගන්නටවා. දෙවනි කාරණාව තම නියයානික ස්වභවි. නයානික කෙලකයානේ තමන් නිතරම ආමිස පින්කං. දාන සීල භාවනා කියෙන මේ ත්‍රිවිදධ පුුණ්්‍ය ධර්මය. එවගේම ඊට එහාගේ අධිසීල අදිිචිත්ත අධි පං්ඥාකෙන්. මේ ගුණධර්ම පූර්ණය කරනකොට ඔබ මේ ගුණධර්ම පූර්ණය කරනකොට මේ හැම ගුණධර්මයක් තුළිම ඔබගේ සිත තුළ ක්ලේෂ ප්‍රහයින කරන කුමන වෝ ඒ අරමුණු සාදරය වෙන විදිහටබ කටයුතු කර නෝදික ලොබ මෙෙහි කරන්නටොට. මොකද බුදුන්හන්සේ දේශනා කරේ හැම මොහොතකම තමන්ගේ සිත කුසලේට යොමු කරගණ්ඩිකුව. හැම ආමිසයක් තුළම ප්‍රතිපත්තිය දකිින්ඩිකෝ දැ අපි බෝධි පූජාවක් බුදධ වන්දනාව දාන අසරණ අයට පිහිටන මේ හැමවලයෙන් ප්‍රාර්ථනා කරන්නට එකම දෙයි. මොකද පින ප්‍රාර්ථනා කරන්න ඕන පින ප්‍රාර්ථනාකරත් නැතත්. එප දෙනෙන හැම භවයක් පුරාවටම ආයු වරණ සැප බල ඇතු අපිට ඒ විදියට ගුණටටිකක් ඇතු අපිප දෙනවා. දැන් අපි බෝධි පූජාවතය නකොට හාමුදුරෝ මේ අරමුණු සමහට පැහැදිලි නොකරත් ඒ අරමුණ ස්ෂ්්‍ර සිද්ධ වෙනවා. ධානයත් තුලින් අපි අරමුණු ඒක ෂ්්‍ර සිද්ධ වෙනවාම ඒක පැහදිි කිරීමට අශ්‍ය වන. දැන් හාමුදුරනාාව නොකට මොනොහරි පූජා කරනකොට ඒ පූජාවතුලින් අපි මේක ප්‍රාර්ථනා කරන්න නැතු. නැතත් ඒ ගුණටික ලැබෙන. ැ ොක් හදු නම්කට කොට්ටවරුවත් පූජාරණික කන්නු නද. ඇ මේ එතකට හිස තියන කොට්ටෙකට දාන මේ උරයක් පූජාරනෝට ඒක නම ගහන්ට මවශ්‍යන නේ නමගහන් ඇැතුව පූජා කරහම ඒ අපි ඒ පූජාකිරීමත් එක්කම ඒ අත්තැහරීම වගේම ඒ පින ලැබෙත්. දැන් අපි නමග ගහන ගැහව කියල හැමයි කරම ගහන්න ඔන්නෑ නනේ ැිම තමන්ගේ කවරහට අම්මක කිය ඇතුරන ඥාාවවති මෑනියන්ට පින් පිරිිසිකරපුහම දැ හාන්දුරුව සතපෙලන්නට රෑට. හැරලකොට හක බලන්න දැන් නවතමෑන්ය කොට්ටේ. තින් ගුට නේද දවත්දයක් කර නින්දන්න එබාවෙලා නේ ඒ වගේ අපිට නමදානයකනෙව වැදගත් එතන අත්තුක්කන්සන පරවම්මන තමා උසස්කොටගන්න ඒ හැමදේකට මේ ඇලීමනේ තිවෙන්නේ එතකට කුසලයක් වෙනවට වඩා ඒක අවබෝධය ඒ කටයුතු කරන. දැන් අපි කාටරි අසනල් අපිකවා සමාජ අවශ්‍යතා ඉන්න ළමයිට මොනහරි දෙයක් දෙනව නම් ඒ ළමයිටත් ඒ පෞරුෂසතයට හානයක් නෝන විදියට. ඒවා ඒ අයට මේ අසලන් ළමයිට මෙහෙම දෙයක් දෙනවා මේ පවු කියල එහම ප්‍රසිද්ධිය ගෙන්න්නලා ඒ ළමයිගේ පවුලු සත්‍ය හානි කරන්න නතුව. ඒ එමනත්තක් ඒ ළමයි සමාජයට නිරාවරණය කරන්න නැතුව. තමන් ඒයට යහපතක්වන විදිට පිනක් තකා මේ දේවල් කරන්නට. එම නතහර කුඩා දෙයක් දලා ලොකු මේ ප්‍රචාරණයක් කරගන්නට වා තිඒ සදභාවෙන් අනිත්තායට කුසලයක් ඇතිනි විදිට දැකල පින් අනු ෝදංගවිනී දිහට හෙම කරන එක හොඳයි. නමුත් ඒ ඒ අය වෙනුවම ඒේ යම්බිසි සාධානයක් ඒකගේ පෞලුසත්වයට හානි නෝන විදියට කටයුතු කරන්නට. ඉතින් එනිසම මේ නයාානික ස්භාවය කියළ කියන්නේ. හැම මොහොතක්ොම අකුසල චෛතසිගම් ප්‍රහීන වෙන විදිට කටයුතු කරන්නඕන ඊලාක තමයි බුදුන්වහසේ දේශනා කරේ කුසල සම්මාධිට්ටිය. කුසල සම්මාධිට්ටිය කිය කියන්නේ එකත් කරුණු කිහිපේකෙන් බුදුන්වාහසේ දේශනාරන. ලවැනිියක තමයි ආරෝග්‍යට්ටේන කුසලා. ඊල් ආරෝග්‍යට්ටේන කුසලං කියලක කියනේ තමන්ගේ සිත වෙන දටවඩා නිරෝගිද. අකුසල චෛතිසියන්ගේ තමන් වෙන දට වඩා නිරෝගි කරගෙන දින්නන්නේ කියනක අපි තේරුම් ගන්නඩුවන්. වෙන ට වඩා තමන්ගේ සිතට කුසල සිතිවිලිය එනවාද කියනක තේරුම් ගන්න ඒවගේ අනවජ්‍යට්ටයන කුසලා. එවැනි අකුස්සල චෛතසියන් ඇති නොවනකොට තමන්ගේ හිත නිවලදිවෙන. දරමය තුළ රිජුභාවයක් ඇතිනවා. ඒ වගේම තමයි කම් විපාකට්ටේන කුසලා. තමන් කරන සචේතිනිකව කරන හැමදේකටම පුසල විපාක කුසල විපාක ලැබෙනවාකිෙන හිතන්. අපේ ඊළඟ භවය ප්‍රතිසන්ධි ලබන එකත් කරම විපාකයක් කිළෙක්තුද. ඒවගේම තමයි කෝසල්ල සම්බූධට්ටයන කුසලා. අපි හැමවෙලේම ධරමය පිළිබඳෝ තියන අකන්්ඩ වීරිය, පිනට දහමට තියෙන කණ්ඩ වීරය දියුණු කරගන්නට කටයුතු කරන්නටට. එතකොට මෙන්න මේ විදිහට ඔබ ගුණධර්ම පුරුදු කරගන්න වන අන්න ඒ කෙනාට කියනවා යහපත් අවබෝධයක් තියෙන කෙන කියෙන නැත්තා නිකම්මට අවබෝධයක් තිෙනකවට ඒක අදහසක් නෙවෙේ. ඇත්ත අවබෝධය නෙවෙ. අන්න ඒ කෙනාට ලෞකික සම්මාධිට්්‍යිය සහ ලෝකෝතර සම්මාධිට්ටිය ලංඟා කරගන්නට පුළුවන්කම ලබෙනවා. ලෞකික සම්මාධිට්්‍යියය කෙ ඇනම්මස්ස කතා සම්මාදිිට්්‍යිය. ජාන සම්මාධිට්්‍යිය, දසවස්තුක සම්මාධිට්්‍යියය සහ විපස්සනා සම්මාධිට්ිය ඇතිවෙනවාගෙන. ඒවගේම ලෝකෝතර සම්මාධිට්්‍යිය. මේ කරුණුත් එක්ක නිර්වාන අවබෝධය මඟපල අවබෝධය නගාාවෙනකොට, ජාන සම්මාධිට්්‍යියය සහ චතුසච්ච සම්මාධිට්්‍යිය, අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉති මේ කාරණා දීර්ග විස්තරයක් ඉතිං වෙලාවට අනුව. මේ කාරණා ඔබ කෙටියන් තේරුන්ගඩ මේ සම්මාදිට්ටික ඥානයේ තමයි බුදුදහ මේ හරය ධර්මය තේරුන් ගණඩ පුළුවන් ප්‍රධානම මාර්ගය ඉතින් ඔබ හැම දෙෙන මේ කාරණා තවතවත් අධ්‍යන කරමින්. ධර්මය තුළ සැනසෙන ප්‍රීසබ බවට පත්වන්නට අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබ හැම දෙනාට මේ සදහම් දේශනාව ඒ කාන්තවසෙන් පාර්රමිතාවක්ම බවට පත්වේවා කිය සාදු කියලා ආශුරවාද පාර්ථනා කරගන්න. සාධෝ 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 ධර්මදේශනාවේ දායකත්වයන් සහිපත් කිරීමට අවසරයි. ගිරිියුල්ලවනමන්දාවේ අයුරුවයේදේ අලවී කළමනාකාර ලෙස සේවය කළ හදිසි අනුතුරකින් දිවංගත වුණු ගාමිනිය අභේ වක්්‍රම ගුණරත්න මහතාට පින් අනුමෝදැන් කිරීම එතුමා සහිපත් කිරීම මිය ගියත් දෙමවුපියන් දායාවතය ජෑසිංහ ජීයා රමරසේන. අදමවපියන් සහිකර පින් අනුමෝදැ කිරීම, මා මන්ඩිය චාල් සබේවික්‍රම ගුණරත්න නැන්දනිය ජයේ පොඩිහාමිනේ සුදුමාමා කෝපරල් වෝල්ට ජෑසිංහ මෙ අදී වශය නමින් මේිය පරලවගිය සියලූම ඥාතීන්ට පෙන් අනුමෝදැන් කිරීමේ අරමොන ඇතිව. අද දවසේ ධර්මදේශනාවේදායකත්වේ ගෙන කටයුතු කරනවා. හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීටයේ ප්‍රධහන රාජ්‍යය කළමනාකාර සහකරලෙස්ස කටේතු කළ ආදරණය බෙරිඳ. ජ.. සීතා පත්මිණ මැතිනිය චමරි කෞෂල්ලයා රොහන් කරුණාසිංහ, චතුරි ප්‍රමෝදා අමල් දේශප්‍රය චාන්දිරේකා උපොල් පොෂ්ප කුමාර, ඒ වගේම මුණුබුර මිනිබිරිියන් දිනිති සෞම්මය ඔින්දු දෂ කවින්දු කුශල්ලයා කා්‍යාදිල් රක්ෂි, සද්දිශී ශවෙන්සා අපූර්වි අරුණදී ඇතුළු පවුලට සහ සම්බන්ධ සිරු දෙනා. ධර්ම දශාවේ දායකත්වයට එක් වෙනවා. නෙළුම් දෙනිය දැදිගම පාර කනිවිට පොල්හේන නිවසේ පදිංචි ප්‍රේමා රාජපක්ෂ මෑණියන්ගේ අසු පස් වනි ජන්ම දෙනය එතුමට සත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණු කිරීම ඒ වගේම වසර දාහයකට පෙරමිය ගිය හීන් බණ්ඩා පතිරාජ පියාණන්ට පින් අනමෝදන් කිරීම ඒ වගේම. දිනටේ දෙන අම්මගේ උපන්දිනයට මෑණියන්ගේ උපන්දිනයට සිත ශාන්තිය පතා ආශිර්වාදය පතා ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ. දියනිය නිමාලි පතිරාජ පුතනුවන් නිලන්ත පතිරාජ ප්‍රධහන දූදරු පිරිස්ස මෙ අය දායකත්වයට එක්වන්නේ මහපල්ලේගමකිනි විට පොල් හේන නිවසේ සිටයි. මීට වස්සරව තිස්තුනකට පෙර මියගිය අම්මාට තාත්තාට පින් අනුමෝදන් කිරීම, පින්වත්මාපියන් සිහිපත්කිරීම මයි අගනේ පදිංචිව සිටි රාලා හමිමල්ලිය සුදුමල්ලි පදවිය ලොකුුවක්කා යියා සොමිත් පොතුට පින් අනුමෝදැන් කිරීම මෙ අය සසිහිපත් කිරීම. ස්වාමියයායිළංඟරත්න ඔහුගේ දෙමවපියන් සිහිපත් කර පින් අනමෝදැන් කිරීම සිර කුමාරමල්ලීට ඒවගේම නිහල්මල්ලීට පින් අනුමෝදැන් කිරීම, හිරි වඩුන්න පදිංචිව සිටමියගිය විරස්සේ කර. සොහොයුරයට පින් අනුමෝදැන් කිරීම කෑගල්ල වඩුවාදනිය මල්ලිකාරාමේ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම පදවිය පදිංචි ඩර් වික්‍රමසිංහ සොහොයුරා, සෝමා සොයුරිය රණතුන්ග සොහොයුරා ඒවාගේම මයි අංගනයේ පදිංචි, රාජා සහොයුරා තයනන්ද සොයුරා, කොටගම පදිංචි කේම් කරුණාවතිය සොයුරයට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා ධර්මදේශනාවේ දායිකත්වය ගෙන කටයුතු කරනවා කෑගල්ල, වඩන්න අන්දිරිමට කෙත්සිරි උයන පදිංචි, MP මාලිනි මැතිනිය ප්‍රධහන පවුලේසිලු දෙනා. තුන්සි අනු පහනිවසේ පදිංචිව සිට මෙය ගිය මාතරය තල්පාවිල අවුදු අනු පහක් අයිවලදාා මේ පරලව ගිය K.ජී ප්‍රේමාද සිල්වා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පුංචි අම්මාට එතුමිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්ම දේශනාාස්ත්‍රවනය කරන, නිතර නිතරශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් අපිිය ඇතුමියයට නිවංසුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියගේ ස්වාමයාා TH ප සිල්වා මහතාට පින් අනුමෝදන් කිරීම මුතුක්මාරණ දරුවන්ගේ පියාන්, PP මුතුකුමාරණ ලියන මහත්මාටත්, Kජ නන්දාවතී මහතාාවටත්, KG පට සිිල්වා මාමන්ඩිය ජනප්‍රී මුදලාලි. ඒ වගේම බුත්තල දුටු ගැමුණු විද්‍යාලයේ ආචාර්ය P.. මුතුකුමාරණ මහතාටත් දෙපර්ශවේ. මින් මේිය පරලව ගිය සියලූම ඥාතීන්ටපින් අනුමෝධැන් කිරීමේ අරම නඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායයිකත්වය ගෙන කටයුතු කරනවා, මාතර තල්පාවිල අංකතුන් සයනූ පහනිවසේ පදිංචි බද්‍රා මුතුකුමාරණ මැතිණිය ප්‍රධාන පිරිස්ස. අම්බලංගොඩ පදිංචිවසිට මිය ගිය අදට වසර විස්සක් සපිරෙන ආදරණිය මෑණියන් සෝමාගිනිගේ මැතිනිය සෙහිපත් කිරීම, වසර තිහකටපෙරමියගේ ආදරනය පියාන් ඩේවිඩ් ගිනිගේ මහත්මමා සිහිකරපින් අනුමෝදන් කිරීම, වසරාට කටපෙරමිය ගිය සහොයරිය ලෙනිතා ගිනිගේ මෙිනෙවිය සිහිපත්කරපින් අනුමෝදන් කිරීම. ගිනිගේ පවුල්වලට සහසම්බන්ධව මිය පරලවගිය සියලූම ඥාතිීන් සිහිපත්කරපින් අනුමෝදන් කිරීම. කරණාරත්ම සසිල්වා පවුල්වලමය පරලවගිය දෙමවුපියයන් ප්‍රධාන සලු දෙනාට පෙන් අනුමෝධන් කිරීම. ඉතා කෙටි සසරගමනකින් අමා මහා නිවන්ස්ුවත් කර ගැනීමට මේ හැම දෙනාටම වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වේ ගැෙන කටයුතු කරන්නේ ගම්පහ මේරිබිස්සෝපාර දෙවන පටු මඟ තිස් පහෙන් හය නිවසේ පදිංචි අමරාගිනිිගේ කරුණාර්රත්න දියනිය ලක්ෂ්මන් ගිනිගේ පුතනුවන් අනිල් අශෝක කරණාරත්න බෑනනුවන්, නාලිනිද සිල්වා ලේලිය ප්‍රධහන දූදරු පිරිසෑ. මීට වසරකට පෙරා භහවප්‍රාප්ත වනු සුනිල් පෙරේරා මහතාසසි හිපත්කර පින් අනුමෝදැන් කිරීම සම්පත් එෙන්න්නකෝන් චන්දරාජාවර් දැන විල්බට් පෙරේරා මියුරයෙන් ධර්මසේන ඩේවිඩ් ගුණරත්න කුසුමාගුණරත්න ඥාතීන්ට පින් අනුමෝදැන් කිරීම. එමෙන්ම සුජීවත්වසිටින සිරුව දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා ධර්මදේශනාවේ දායකත්වයටෙක් වෙනවා. මල්ලිකා පෙරේරා මැතිනිය පුතනුවන් ව පුල පෙරේරා දියණිය ඉනෝමා ජයවර්ධන ප්‍රධහන පවුලෙ සෙලු දෙනා මේ අයිදායකත්වයට එක් වන්නේ මොරටුව රාවතාවත්ත ධර්මරත්නමාවත්ත අංක පනස් දෙක නිවසේ සිටයි. RM කිරිබණ්ඩා අප්‍යාණන් අවුරුදු වසූ පහක් අයුවලදා දිවංගතෝනේ එතුමා දිවංගත ව වසර තුනක් පෙරීම එතුමාාව සිහිපත් කිරීම Rම් හේම ලතා කුමාරී සුහොයුරිය අවුරුදු පනස් සතරක් ආයුවලදා මියගිය. ඒවාගේම අසූ වැනිවයේ සිටින ආරීවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීමීම පවුලට සහ සම්බන්ධ සීලු දෙනාට නිදුක් නිරෝගී සුවය දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු සියල්ල සපලබේවා කියන ප්‍රාර්ථනාවත් මියගිය සොයිරියට අකල් මරණයකට ගුදුර නොවේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව. ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ. දොරටියාව මානිික දෙනිය අංක නවය නිවසේ පදිංචි RM තිලක් බණ්ඩාර මහතා ප්‍රධහන පිරිස. මේ මස පහළොස් වෙනදිනටමිය පරලෝගොස් වසර දහයක් පිරෙන පේ මොයිස්සා පෙරේරා මෑනියන්ට ආච්්‍යම්මාට පින් අනුමෝදන් කිරීම එතුමියගේ භවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම හිරන්ත සදිත් පෙරේරාගේ දෙමෝපියන්ටත් දිලානෙ කුමාරිගේ මෑනියන්ටත් දුක්නිරෝගී සුවය චිරජීවනය ආශිර්වාදය පතා ධර්මදේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරනවා වැල්ලම් පිටියවෙලේවත්ත හාරසය පහ නිවසේ පදිංචි හිරන්ට සදිත්පෙරේ රමහතා ඇතුළු පිරිස. එලෙක්ස් සෙන්න්ඩ අභේනායක පියාණන්ගේ තිස් දෙවන ගුණනුස්මරණය එතුමාාව සෙහිපත් කිරීම එතුමාට පින් අනුමෝදැන් කිරීම එස් සභේනායක මෑණියන්ව සෙහිපත් කිරීම පින් අනුමෝදැන් කිරීම මිය පරලව ගිය සියලූම නෑහිතවතුන්ට පින් අනුමෝදැන් කිරීමත් සුජීවත්ව සිටින සිලූම ඥාතිී හිතමිත්‍රාදීන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමේ අරම නෑතිව ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනවා චින්තක පුතනුවන් ටර්ලින් ජානකි ඔසාකා දියනියන් කාංචනාලේලිය ප්‍රදීප් චින්තක බෑනවරුන් මේ අය දායකත්වයට එක්වන්නේ මාලබේ ගෝනවත්ත පාර, එක්දහස් විසි පහා H නිවසේ සිටයි. P.. විමලසිරි හාමිනේ මුදලිගේ ආදරණය භහරයාව මෑණියන් පරලෝක ප්‍රාප්තවි වසර දෙකක් පිරීම නිමිතෙන් එවගේම පරලෝකප්‍රාප්ත Tය. ජයස්වෙන පියාණන්, P. දියනිස් සප්පු හාමි පියාණන්, එස්කේ ගුස්තන් අපපු හාමී මුත්තනුවන් කේවිඩි විමලනාත පියාණන් නැතුළු වරිග පරම්පරාගත සංසාරීක වශයෙන් පින් බලාපොරොත්තුවන සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන්වේත්වා ඒවගේම ගෞරවනය ස්වාමින්ට වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා ද දවසේ ධර්මදේශනාවේ දායකත්තුවය ගෙන කට ුතු කරනවා. කොස්ගම අංක තුන නිවසේ පදිංචි, T.ඒ උපාලි සරත් චන්ද්‍ර මහත්මා ඇතුළු පිරිස. නුගේගොඩ පාගොඩ දේවාල පටු මඟ අංකහතලිස්සක නිවසේ විසූ පරලෝකප ප්‍රාප්ත, MMAජ පෙරේරා මහතාගේ පියණන්ගේ ජන්මදිනය නිමෙත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම. එතුමාගේ භවගමන වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම, පරලෝකප් ප්‍රාප්ත, MMAE පෙරේරා මෑණියන් සහිපත් කිරීම මේ අය ප්‍රධහනමිය පරලවගිය සියලූ මඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණඇතිව, අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ අභහව ප්‍රාප්ත Mජයේ පෙරේරා මහතාගේ දූදරුවන් ඥාතීන් සීරු දෙනාම මෙලෙස ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා දායකත්වය ලබා දෙන්නේ නොගේ ගොඩ පාගොඩ දේවාල පටු මඟ අංකහතලිස් එක නිවසේ සිටායේ. මීළඟට මයිතාම ගෞරවෙන්න්න ආරාධනා කරනවා ගෞරවනය ස්වාමීන් වහන්සේට පුුණ්්‍යානුමෝදනාව සඳහා. හැම දෙෙනම සාධකාරයක් පවත්වන්න දැන් කල්පනා කරගන්න මේ උතුම්මු සද්ධරම දේශනාවේ සැදහැති දායක් අත්ය උසලමින් කටයුතු කරන. ඒ මියගිය ඥාතීන්ගේ බවගාමී ජීවිතයන් සූපත්වේවා තාවකාලිකාරි පින් අවශ්‍ය තනක ප්‍රතිසන් දෙල බාසිටි නම්. ඒ තැංවලින් අතුමිදේවා සැපෑති තැංගවල ප්‍රතිසන්දිය ලබා සිටිනම්. ඒ සැපයන් තවතවත් වඩාවර්ධනය කරගන්නටත් බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන උතුම් වූ නිර්වාණවබෝධින්ම සැනසීමට මේ සියල්ම පුුණනිිධර්මයන්, ඒ හැම දෙනාට මේ කාන්තුවසිම හේතුවේවා වාසනාාවීවාකි හැම දෙනාම සාදු කියල පින් අනමෝදන් කරන්න. මේ සද්ධර්ම දේශනාමය කුසලය ඒ කාන්තවසිං ඔබ හැම දෙනාටමත්. පාරමිතාවක්ම බවට පත්වීවා කිය අවසාන වසයෙන් සාදු කියියල් හැම දෙනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හන්තු ලෝකසාසනං චිරංරක්හන්තු දේසනං චිරංරක්හන්තු තුවන් සදාති. ධර්මදේශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ. නුගේගොඩ ගංගොඩවිල සුනෙත්‍රා මහදේවී තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානා අධිකාරයේ දර්ශනපති පූජ්්‍යපාද පුස්සැල්ලයායේ චන්දිම ස්වාමින් වහන්සේ. අපි උන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ, 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 වැනි ධර්මදේශනයක දායකත්වය ලබාගැනීමට ඔබත් කැමති නම්. ඔබට පිළිවන්න අපට කතා කරන්න අපේ දුරකතනාංකය බින්ඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි හැත්තෑ එකයි හතලිහ. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සස්ථාවය ස්වදේශය සේවේ. YouTube නාලිකා වොස්සෙත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක්වේලා ධර්මස්ශ්‍රවනය කළ ඔබට සම්මා සම්බුදුසරණයි.